මට විශ්වාසයි ඔබ අතරින් බහුතර දෙනා හෝ මේ වීඩියෝ නරඹන සියලු දෙනා බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහලා තියෙනවා. එතන යන නෞකාවෙම අතුරුදහන් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි ලංකාවේ ජීවත් වෙන අපිට පොල් ත්‍රිකෝණය, සංස්කෘතික ත්‍රිකෝණය වගේ නුහුරු දේවල් නෙවෙයි. හැබැයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒව ගැන නෙවෙයි. ඔබ අහලා තියෙනවද සාර්ථකත්වයේ ත්‍රිකෝණය ගැන? Success Triangle. අපි අද ඒ ගැන සාකච්ඡා කරමු. ඔබ නිකමට හුවතින් පුජ්ජලගේ සාර්ථකත්වයේ දියුණුව තීරණය වෙන්නේ මොනව මතද කියලා? උදාහරණ දෙන ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාරයේ සාර්ථකත්වය, ඔබ රැකියාවක් කරනවා රැකියාවේ සාර්ථකත්වය, මේ ඕනම දෙයක. හොඳයි, මේකට නූතන මේ පුජ්ජල සාර්ථකත්වය ගැන කතා කරන විෂය තුලදී සක්සස් ට්‍රයැංගල් නැත්නම් සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණය කියලා සංකල්පයක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ සංකල්ප තුනක් තිබෙනේ. මට නිශ්චිතයි මේ වචන තුන ඔබ සමහර විට අහලා තියෙනවා වෙන්න පුළුවන් විවිධ තැන්වලදී විවිධ විදියට. හැබැයි අද මම මේ කරන විග්‍රහය පොඩ්ඩක් හිමින් සැරේ අහගෙන හිටියොත් ඒක දිහා වෙනස් විදියකින් ඔබට බලන්න පුළුවන් වේ. ඔබ යම්කිසි විදියකින් සාර්ථකත්වයට පත් වෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ ඉන්න ශ්‍රේත්‍රය තුළ මෙන්න මේ සංකල්ප තුනේ සංකලනය වෙන්නේ කොහොමද කියන එක, ඒ සංකලනය ගැන අවබෝධයක් තබාගෙන ඉඳීම ගොඩාක් වැදගත් වෙනවා ඔබ අපේක්ෂිත සාර්ථකත්වය අත්කර ගන්න. හොඳයි, එතන මේ සක්සස් ට්‍රයැංගල් එකේ මුල්ම කාරණය තමයි අපි කතා කරන සංකල්ප තුනක් තියෙනවා. පස්සේ මේකේ වැදගත්ම දේ මොකද්ද කියලා මම කියන්නම්. මුල්ම කාරණය තමයි දැනුම. ඒ කියන්නේ අපි ඉන්න ශ්‍රේත්‍රයට අදාළ දැනුවත්භාවය, දැනුම හදාගන්න එක හරි වැදගත්. හැබැයි දැන් මෙතන දැනුම කිව්ව ගමන් ඔබේ මනසට, ඔබේ මතකයට එන්නේ පොතේ පතේ දැනුම, අපි පාසලේදී ඉගෙන ගත්ත දැනුම. හැබැයි මම මෙතෙන්දී කතා කරන්නේ ඒ දැනුම නෙවෙයි. එක ඕනේ, එක මූලික දැනුමක්. අපි කියමු උදාහරණයක් විදිහට ඔබ ගණිතය පිළිබඳ මූලික දැනුමක් ලබා ගන්නවා. එහෙම නැත්නම් විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගන්නවා. ඒවත් අවශ්‍යයි. ඒත් අපේ ජීවිත සාර්ථකත්වයේදී දැනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාරික දැනුම හදාගන්නට ඕනේ. ඔබ අලවිකරුවෙක් නම් අලවිකරණට අදාළ දැනුම හදාගන්නට ඕනේ. ඔබ කළමනාකරුවෙක් වෙන්නම් කළමනාකරණ දැනුම හදාගන්නට ඕනේ. එන අපිට පේනවා පාසලේ දැනුමෙන් විතරක් මේක කරන්න බෑ. ඔබ ඒ දැනුම හදාගන්නට ඕනේ. දැනුම දෙවෙනි සංකල්පය මොකද? දෙවෙනි සංකල්පය තමයි කුසලතා. මේ මොනවද මේ කුසලතා කියලා කියන්නේ? ඒතර ඒකත් අපි වැඩ ලෝකයේ, ඒ කියන්නේ ඔබ ඉන්න ශේෂ්ත්‍රයට දාල කුසලතා හදාගන්නට ඕන. අපි කියමු උදාහරණයකට ඔබ පාරිභෝගිකයෙක් එක්ක වැඩ කරන කෙනෙක් නම් පාරිභෝගික කළමනාකරණය පිළිබඳ පාරිභෝගිකට හොඳින් කොහොමද සලකන්නේ කියන කුසලතා ටික උපුනංවා ගන්නට ඕනේ. ඔබ සංනිවේදකයෙක් නම් සංනිවේදන කුසලතා වැඩි වර්ධනය කරගන්නට ඕනේ. ඔබ කළමනාකරුවෙක් නම් කළමනාකරණ කුසලතා ඔබ හදාගන්නට ඕනේ. මට නිශ්චිතයි මේ වචන දෙක ඔබ දන්නවා කියලා. දැන් තුන්වෙනි එක ඔබ මොකද කියලා දන්නවා? තුන්වෙනි කාරණය තමයි ඔබ විසින් හදාගන්න ඕනේ නැත්නම් ඔබ ගාව තියෙන ඕන එක තමයි ආකල්ප කියලා කියන්නේ. මොනවද මේ ආකල්ප කියන්නේ? අපි දෙයක් දිහා බලන විදිය, දෙයක් අපි කොහොමද අපි ඒක අපි අර්ථකථනය කරන්නේ, මේක තමයි ආකල්ප කියලා කියන්නේ. එතකොට පුජ්ජලයේගේ සාර්ථකත්වයට යන ගමනේදී සාර්ථකත්වය පිළිබඳ විද්‍යාවන් කතා කරන ලෝක ප්‍රවීණයන් කියන දෙයක් තමයි මෙන්න මේ සංකල්ප තුන සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණය කියලා ඔවුන් හඳුන්වලා දෙනවා. දැන් වැදගත්ම කාරණය, මේ තුنين වැඩිම වැදගත් වෙන්නේ මොකද්ද? වඩාත්ම වැදගත් කාරණය තමයි පුජ්ජලයාගේ ආකල්ප කියන එක, ඒ කියන්නේ ඇටිටියුඩ්ස් කියන එක. ලෝකේ ඉතාම ප්‍රබලම කම්පැනිස් 500ක ආයතන 500ක් සම්බන්ධයෙන් රිසර්ච් එකක් කරා. ඔබ දකින්නේ මෙන්න මේ ඒ රිසර්ච් එකේ පොත. හොඳයි, මේ දකින්නේ ඔබ ඒ පොත. මේ පොත නම් කරලා තියෙන්නේ Good to Great කියලා. එතකොට ડોක්ටර් චිම් කොලින්ස් ඇතුළු කණ්ඩායමක් විසින් තමයි ලෝකේ ප්‍රබලම සමාගම් ගණනාවක මේ රිසර්ච් එක කරනවා. ඒ රිසර්ච් එකදී ඔවුන් හොයාගන්න කාරණේ තමයි, වැදගත්ම කාරණේ තමයි ආයතන සාර්ථකත්වයට රැගෙන යන ගමනේදී මේ ආයතන විසින් ඇතුළට කට්ටිය බඳවගනිද්දී ඔවුන් වැඩිම අවධානය යොමු කළ තියෙන්නේ පුජ්ජලින්ගේ කුසලතා ගැන නෙවෙයි. එහෙම නැත්නම් පුජ්ජලයාගේ දැනුම ගැනත් නෙවෙයි. එයාලා වැඩිම අවධානය යොමු කළ තියෙන්නේ පුජ්ජලයාගේ ඇටිටියුඩ්ස්, මයින්ඩ් සෙට් එක. ඒ කියන්නේ ආ කොහොමද හිතන්නේ පතන්නේ කියන එක මතයි. ඒ කියන්නේ මිනිසුන්ගේ සිතුවිලි තමයි සාර්ථකත්වයට යන ගමනේදී තනි පුජ්ජලෙක්ගේ හෝ රටක හෝ ආයතනයක වැදගත්ම සාධකයේ කියන එක මේවැනි පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඉවරයි. එන මගේ මිත්‍රයා, ඔබේ ජීවිතයේ සාර්ථකත්වය දැන් යම් තැනක නතරලා තියෙනවා නම් සමහරට එතන වැඩිම ප්‍රශ්නේ තියෙන්නේ දැනුමේ නොවෙන්න පුළුවන්. සමහරට ප්‍රශ්නේ තියෙන්නේ කුසලතාවල නොවෙන්න පුළුවන්. බොහෝ විට ප්‍රශ්නේ තිබෙන්නේ ඔබේ ආකල්පවල වෙන්න පුළුවන්. ඒකද ඔබේ ආකල්ප නරකයි කියන එක නෙවෙයි. ඔබේ ජීවිතයේ මට්ටම තීරණය වෙද්දී ඔබේ සිතුවිලිවල මට්ටම තිරණාත්මක බලපෑමක් එල්ල කරනවා. ඔබ අහලා තියෙනවද ලස්සන වාක්‍යයක් තියෙනවා "Sky's not the limit, your mind" කියලා. ඒ කියන්නේ සිංහල අදහස තමයි සීමාව අහස නොව ඔබේ සිතයි කියන එක.
බුදුදම් එත් දේශන කරන කාරණය තමයි මනෝ පුබ්බංගම ධම්මා කියන බෞද්ධ දේශනේ ඉතාම වටින අදහසක් නේද බෞද්ධ දර්ශනේ. ඒකෙන් මොකද මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ මනස සියල්ලට ප්‍රමුඛ වේ. කියන අපේ සිත සිතුවිලි සිතන පතන ආකාරය. එතන මේක පුජ්‍යල සංවර්ධනය පිළිබඳ විද්‍යාවට අවන් අපේ ඇටිටියුඩ්ස් කියලා අර්ථකථනය කරගනු හිතන පතන විදිය. දැන් සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණයේ එක පාදයක් තමයි ඔබේ ආකල්ප. එතන ඔබ මොන වගේ ආකල්ප දරන කෙනෙක්ද? ඔබේ ආකල්ප කවරාකාරද කියනක මත ඔබේ සාර්ථකත්වයේ මට්ටම තීරණය වෙනවා. එතකොට මම දැනුම කියන එක පැහැදිලි කරා. කුසලතා ගැන පැහැදිලි කිරීමක් කරේ නැනේ. අපි දැන් පොඩ්ඩක් කුසලතා ගැන කතා කරමු. මොකද මේ කුසලතා කියලා කියන්නේ? දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම තුළින් අපිට කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. දැන් ලස්සන උදාහරණයක් ගනිමු. අපි නිකමට හිතමු ඔබ පිහිනීම පිළිබඳ පුහුණු පාඨමාලාවක් හදාරන්න පාඨමාලාවකට සම්බන්ධ වුණා කියලා. එතකොට ඔබ පන්ති කාමරයේ තුල ඉඳගෙන පිහිනීමේ ක්‍රම ශිල්ප පිළිබඳ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔබ දැනුම රැස් කරගත්තා. ඊට පස්සේ ඔබ ජලාශයකට ගිහිල්ලා වතුරට බැහැලා පීනන්න පටන් ගත්තොත් තමයි ඔබට අර දැනුම ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වෙන්නේ. එවිට ඔබට කුසලතා වැඩි වර්ධනය කරගන්න පුළුවන්. දැන් ඔබ පීනන ක්‍රමය දන්නවා, පීනීමේ හැකියාව තිබෙනවා. ඒත් ඔබට වතුරට බැහැලා පීනීමේ උවමනාව නැත්නම් අන්න එතන ඔබේ ඇටිටියුඩ් එක නෙගටිව්. එහෙම නැත්නම් ඔබට ඒක කිරීමේ උවමනාව නැහැ. ඒතර ඔබ මේ වැඩේ කරන්න ඒක නෙගටිව්ම කියලා කියන්න බෑ. ඔබට ඒක කිරීමේ උවමනාව නැහැ. ඒතර ඔබට හැකියාව තිබුණත්, එහෙම නැත්නම් දැනුම තිබුණත් ආ වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇටිටියුඩ් එකත් හරි වැදගත්. ඉතින් මේ වගේ YouTube නාලිකා එක්ක මගේ රටේ ගොඩාක් තරුණ කොල්ල කෙල්ලෝ මම ආදරයට කිව්වේ හුඟක් සම්බන්ධ වෙනවා ජීවිතේ සාර්ථක කරගැනීමේ අපේක්ෂාවෙන්, ව්‍යාපාරයේ සාර්ථක කරගැනීමේ අපේක්ෂාවෙන්, ඉන්න තනතුරෙන් ඉහළට යෑමේ අපේක්ෂාවෙන්. ඒතර අපේක්ෂාව තිබෙනවා, ඒතර කැමැත්ත තියෙනවා. කැමැත්ත තියෙන කෙනා දිනු වෙන්නේ නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ දැනුමේ කුසලතාවයි වලයි වෙන්න පුළුවන්. දැනුමයි කුසලතාවයි තියෙනවා දිනු වෙන්නේ නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ ආකල්පවල වෙන්න පුළුවන්. ඉතින් ඔබට මේක චුට්ටක් හිතලා ලියා ගන්න පුළුවන් නම් ඔබට ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන්. සරලව මෙච්චරයි කතාව. පුජ්‍යලේගේ සාර්ථකත්වයේදී පුජ්‍යලේගේ සාර්ථකත්වයෙන් යන ගමනේදී එයාගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නට බලපාන කරුණු අතර වැදගත්ම සංකල්ප තුන තමයි අපි මේ කතා කරන සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණයේ තියෙන දැනුම ආකල්ප කුසලතා. ආයිසරයක් මම වැදගත් දෙයක් කියනවනේ. මම මෙතන දැනුම කියලා අදහස් කරන්නේ පාසලෙන් හෝ විශ්වවිද්‍යාලෙන් ගන්න න්‍යායාත්මක දැනුම නෙවෙයි. ඔබ ඉන්න ශාස්ත්‍රයට අදාළ ප්‍රායෝගික දැනුම, ප්‍රායෝගික කුසලතා හා ප්‍රායෝගික ආකල්ප කියන මේ තුන ඔබට සංවර්ධනය කරගත හැකි නම් ඔබ ඉන්නවට වඩා තව දුර යන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි නැවතත් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජයග්‍රහ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.